ඒවගේම තමයි දැන් මේ හැමදේම කරන්න හොඳ සිහියක් තියෙන්න ඕනේ අපිට. අපි මේ සිහියෙන් කරන්න බෑ. සමහර වෙලාවට කියනවානේ මේ ගෙදර අම්මා හැම වැඩ කටයුතු කරන අයියෝ මට මේ තිබ්බ තැන මේ තිබ්බ දේ මතක නැහැ. හොඳ සිහියක් නැහැ. මට හෙට උදේට කරන්න තියෙන දේ පිළිබඳව සිහියක් නැහැ. දැන් ඊළඟට මොකද්ද කරන්න කියන එක සිහියක් නෙමෙයි. හොඳ සිහියෙන් ඉන්න එක වැදගත් වෙනවද දවස සුබදායීව දකින්න? අනිවාර්යයෙන්ම. ඔතන ඔය සිහිය කිව්වම මට මේ මතක් වුණේ අපි බුද්ධඝමෙත් ඉගෙන ගන්නවනේ සම්මා සතිය කියන්නේ නිවැරදි සිහිය. හරි, නිවැරදි සිහිය කියන එක අනිවාර්යෙන් වැදගත්. අපි මේ ඉන්න මොහොතේ සමහර ඉන්නවනේ නිකන් ඉන්නවා, හැබැයි අප මොකද්ද කරන්න කියලා දෙයක් ලොකු අවබෝධයක් නැති. ඉතින් එතනදී තමන් ඉන්න මොහොත ගැන මම මේ මොකද්ද කරන්නේ අවබෝධයෙන්. දැන් මම මෙතන ඇවිල්ලා නිකම් මට හිතන හිතන කතා ටිකක් කියලා යන්න බෑනේ මට. මම බලන්නේ මම මෙතන ඕගලන්ට වැදගත් දෙයක් කොහොමද දෙන්නේ කියලා. ඉතින් අපි කියනවා නිවැරදි සිහියට එළබෙන්න කියලා. එතනදී හැමතිස්සෙම තමන් දෙයක් කරනකොට ඒ කරන්නේ මොකද්ද? මම මේ ඇයි මේ දේ කරන්නේ? ඒකෙන් අනිත්‍යයෙන් බලපෑම මොකද්ද? පොඩ්ඩක් හිතන්න. හිතලා කරන්න. ඒ වගේම තමයි ඔය සිහිය එළඹ ගන්න. අපි කියනවා සිහිය එළඹ ගන්නක. සිහිය එළඹ ගන්න කරන්න පුළුවන් ව්‍යායාමයේ තමයි මම කිව්වේ එකක් අර පොඩි භාවනාවක් විනාඩි දෙකක් ඇති. ඔයා විනාඩි දෙකකට මම කියන්නම් ඔයා කලබල වුණා. يعني මොකක් කරේ දෙකට වාට තව කෙනෙක් කතා කරන්න. වාට බැංකුවකට ගිහින් කතා කරන්න වෙනවා. දැන් ඔයා පොඩ්ඩක් බයයි. මැනේජර්ට කතා කරන්න වෙනවා. පොඩ්ඩක් ගැහෙනවා. එහෙම ප්‍රශ්නයක් ආවොත් ඕනම තැනක මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. අපි කියනවා මේ බ්‍රීතින් එක්සර්සයිස් එක. ඒ කියන්නේ ඔයා හුස්ම ඉහළට ගන්න 1 2 3 4 කවුන්ට් එක 4යි. හුස්ම තියාගන්න 1 2 3 4යි. ඊට පස්සේ හුස්ම පිට කරන්න 1 2 3 4යි. ඕක 6 වතාවක් කරන්න හිමීට. කරනකොට ඔයාගේ මනස නිකම්ම සංසුන් වෙනවා. ඉතින් ඒ වගේ මනස සංසුන් කරගත්තට පස්සේ ඔයාට වැදගත් වැඩක් තියෙනවා නම් අපි දැන් ඔයා හිතන්න එපා වැඩගත් වැඩක් කියලා මේ අපි මේ කතා කරන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න එහෙම දෙයක්. ඔයා ගෙදරට උයන එක වෙන්නත් පුළුවන්. කරන පුංචි පුංචිද අපි හිතමු මේ අපි පොලට ගිහලා බඩු ටිකක් ගන්න කියලා සිහියෙන් කළේ නැත්නම් මොකද ඕන දේවල් අමතක වෙන්න පුළුවන්. ඔයා වෙන එපා දේවල් ගෙනල්ලා ඕන දේවල් අමතක කරලා ආපහු යන්න වියදම් වැඩි වෙලා අනවශ්‍ය දේවල් අරන් අපි හිතමු පරි දවසක් කියලා අනවශ්‍ය දේවල් උතරගෙන. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් ඔයාගේ හිත එක තැනකට අරගෙන හිතන්න ආ මම මේ යන්නේ මේ දේවල් ටික ගන්න. අපි නම් කරන්නේ පොඩ්ඩක් ලියනවා. ලිස්ට් එකක් හදාගෙන යන්න. ඉතින් මේ අම්මා ලියලා දෙනවනේ තාත්තට ලිස්ට් එකක් මෙන්න මේ ටික ගේන්න කියලා. අනිවාර්යයෙන්. මේ දේවල් අමතකුනොත් තමයි ප්‍රශ්නේ නේ. ඒක තමයි. අනිවාර්යයෙන් ලිස්ට් එකක් තමයි හිතුවා නෑ ලිස්ට් ඕනේ නෑ මට ඔක්කොම මතකයි කියලා යනවා. අන්තර වෙනම දේවල් ටිකක් අරන්. ඊට පස්සේ ගැටලු. ඊට පස්සේ ගැටලු. ඉතින් ඒ කරලා පොඩි දෙයක් මම මේ උදාහරණ ගත්ත එක බොහොම සරල දෙයක්නේ. අපි හැමෝම කරන දෙයක්. දරුවෙකුට පාසල් යන දරුවෙකුට වෙන්නත් පුළුවන්. ගෙදර කරන්න ඕන වැඩ ටික, ගෙදර වැඩ ටික සමහර වෙලාවට ලියාගෙන තියාගත්තොත් පුළුවන්. ලොකු කාර්යයක්. ඒ වගේම රැකියාවක් කරන කට්ටියට ඔයාට හෙට මොනවද තියෙන්නේ කියලා ඒ දේවල් ලියලා තියාගන්නවා නම් ඔයාට හැමදේම පිළිවෙලට කරගෙන පුළුවන්. ඒ කියන්නේ 100 කරගෙන යන්න පුළුවන්.